හායි ගොඩ දවසකට කලින් හදපු කේක් එකක විස්තරයක් තමයි මම මේ ගේන්නේ මගේ মালටි කුකර් එකේ කේක් කියලා ඔප්ෂන් එකක් තිබ්බට මම ඒක පාවිච්චි කරලා කේක් එකක් හදලා තිබුණේ නැහැ මට ඒ අතර හම්බුණා රෙඩිමේඩ් කේක් මික්ස් එකක් වැනිලා ෆ්ලේවර් එකෙන් ඒක එක්ස්පයර් වෙන තිබි සැප්තැම්බර් 23rd ඒක නිසා මම මේක අගෝස්තු මාසේ දවසක තමයි හදන්න පටන් ගත්තේ මොකද තව මාසෙකින් එක්ස්පයර් වෙන නිසා ඔන්න ඔහොම ඕක ඇතුලේ කේක් මික්ස් එකයි අයිසින් මික්ස් එකකුයි තිබුණා ඊට පස්සේ බොක්ස් එකේ පිටිපස්සේ එක හදන්න ඕනි ඉන්ස්ට්‍රක්ෂන්ස් දීලා තිබුණා ඉතින් ඔන්න ඔහොම මේකට බටර් සහ බිත්තර එකතු කරන්න ඕනි අපි පිටින් මම පාවිච්චි කළේ ඇස්ට්‍රා ඊට පස්සේ මෙන්න මෙහෙම මම මගේ মালටි කුකර් එකේ ඇතුලේ උයන්න තියෙන භාජනයක්ම තමයි මේකට පාවිච්චි කරේ පාවිච්චි කළ එකේ බටර් ටිකක් ගාගෙන ඊට පස්සේ බිත්තරයි ෆ්‍රෙෂ් මිල්ක් දාන්නත් ඕනේ ෆ්‍රෙෂ් මිල්ක් ඒ ටිකයි කේක් මික්ස් එකයි දාලා නිකම්ම හැන්දකින් කලවම් කරලා තියෙන්නේ මේකට අපිට බීටර් එකක් ඕනි වෙන්නේ නැහැ মালටි කුකර් එක ගත්තත් හරි දැන් අවුරුදු 3කටත් කිට්ටුයි මම කවදාවත් මේ කේක් කියන ඔප්ෂන් එක පාවිච්චි කරලා තිබුණේ නැහැ ඉතින් ඔන්න මම ප්‍රී හීට් වෙන්න දැම්මා දාලා ඉවර වෙලා මේ මික්ස්චර් එක හදනවා හොදට අර මම ලී පත්තකින් මික්ස් කළා ඒ අරෙන අනිත් ඒවා වගේ හදන්න ඇතර මුළු කේක් එකම හදලා අයිසින් කරන්න මට ගියේ බොහොම පොඩි වෙලාවක් ඊට පස්සේ මෙන්න මේ භාජනයට මෙන්න මේ විදිහට මේක දාලා মালටි කුකර් එක ඇතුලේ අර වයර් රැක් එක තියලා වයර් රැක් එක උඩින් මම මෙන්න මේ විදිහට මේ භාජනය තියාගන්නවා ඒක තියාගෙන පරිස්සමින් තියන්න ඕනේ මොකද අපි ප්‍රී හීට් කරලා තියෙන නිසා රස්නේ ඔන්න ඔය විදිහට ඇතුලෙන් තියාගෙන ඊට පස්සේ මේක බේක් වෙන්න දැම්මා මට නම් විනාඩි 40ක් වගේ ගියා මේක විනාඩි 30යි වැටෙන්නේ ඊට පස්සේ එක සෙට් කරගත්ත මම 45කට සෙට් කරලා මම බේක් වෙන්න දැම්මා බේක් වුණාට පස්සේ මෙන්න මේ විදිහට තමයි අනිත් පැත්ත හරව ගත්තාම ගොඩක් අඩතුළු වෙලා තියෙනවා මොකද මම ඇස්ට්‍රා ටික හරියට ගාගෙන නැහැ ඊට පස්සේ මම ඔන ෆ්‍රෙෂ් මිල්ක් හැදි කීපෙකුයි ඇස්ට්‍රා හැදි කීපෙකුයි දාලා අයිසින් පැක් එකකින් අයිසින් එකක් හදන්න පටන් ගත්තා අයිසින් කරලා වැඩේ කියන්නේ මයි කේක් එක සම්පූර්ණයෙන් නිවන කඳුවසීමක් තිබ්බ නැති නිසා ෆ්‍රොස්ටින් එක දාගත්තට පස්සේ ඒක මෙල්ට් වෙලා ගිහලා ඔබලන්ට පේනවා ඇති ඒක උඩින් මගේ මේ 100,000 ස්ප්‍රින්කල්ස් බොටල් එකෙන් චුට්ටකුත් මම මේකට ඉස්ස ඇත්තටම කියනනම් මට මේ කේක් පැකට් එක එවපු කෙනා ඒ ස්ප්‍රින්කල්ස් දාලා තිබ්බා ඒක හරිම ජෙනරස් ඇක්ට් එකක් ඉතින් මෙන්න මෙහෙම තමයි ලස්සන කේක් එක ආවේ හැබැයි රස නම් එච්චර ලස්සන නැහැ Thank you.